අත්‍යවශ්‍ය ඖෂධ විතරක් නෙවෙයි, අත්‍යවශ්‍ය නවන ඖෂධ විශාල ප්‍රමාණයක් තිබුණා. අපි දන්නවා, ඔගොලු සියලු දෙනාම දන්නවා 1300 ගණක් ඖෂධ අපේ රටේ පාවිච්චි කරනවා. ඒතර එයින් 383ක් විතර අත්‍යවශ්‍ය ඖෂධ. ඉතුරු ටික අපි අත්‍යවශ්‍ය නොවන 14ක් තමයි අපිට ජීවිතාරක්ෂක ඖෂධ කිදිර සලකන්නේ. ඒතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගැන අපි සැලකීමක් වුණේ නැහැ. මොකද අපි තිබුණ ආර්ථික තත්ත්වය මත, දැන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත අපි අලුතෙන් තවත් ඖෂධ ප්‍රමාණයක් මේ දැන් අපි වෙන් කරන්නේ. අපිට ඖෂධ 850ක් ලංකාවේ රෝහල්වල පාවිච්චි සඳහා නිර්දේශ කළා තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. ඒ අනුව එම ප්‍රමාණය ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒතකොට ඒ නිසා තමයි අපේ ඖෂධ මේ වෙනකොට සමස්ත ඖෂධ හිගය වෙලා තියෙන, අර පෙරට වැඩිය වෙලා තියෙන. අර අපි අත්‍යවශ්‍ය ඖෂධ අමතරව අත්‍යවශ්‍ය නොවන ඖෂධත් මේ කොට දැමු නිසා 270ක පමණ හිගයක් තිබෙනවා. දැන් මේ වෙනකොට අපි ඒවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ඉන්නවා. ඒ වුණත් අපිට අවශ්‍ය සායනවලට අවශ්‍ය සියලු බෙහෙත් මේ රටේ නිෂ්පාදනය කරන තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා. ඒ සියලු බෙහෙත් මේ වෙනකොට ඒ සායනවලට, ඒ වගේම බෝනෝන රෝගවලට අවශ්‍ය බෙහෙත් වර්ග අපි අවශ්‍ය තරම් තොග අපේ රෝහල්වලට ලබා දීලා තිබෙනවා.